මුලින්ම අපි නම්බර 1 මැනිලා කොලය අරගෙන මෙන්න මේ ආකාරයට නමාගමු. මේ කෙළවරේ ඉඳලා මෙතන දක්වා මේ අනවශ්‍ය කොටස කපා ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉහළ කෙළවරේ ඉඳලා පහළට මේ විදිහට අඟල් 10ක් ලකුණු කරන්න ඕනි. ඊට පස්සේ අපි මෙතන A කියලා නම් කරමු. මෙතන B කියලා සඳහන් කරගමු. ඊට පස්සේ A ඉඳලා පහළට ඒ ඉඳලා පහළට අඟල් 22ක් අඟල් 22ක් ලකුණු කරලා C කියලා නම් කරමු. සම්පූර්ණ 22යි අපි ගත්තේ. ඒ සිට හරියට අඟල් 22යි තියෙන්න ඕනි. एक वक्रव मेन मे विधि गौम हेड करना देखा एसीटोन मिथन नाम कर මේ විදිහට වැඩි කොටස් කපලා ඉවත් කර ගන්න පුළුවන් අපිට. පස්සේ අපි A ඉඳලා B දක්වාත් ඒ විදිහට වක්‍ර කරලා යා කර ගන්න හදන්නේ. මේ ආකාරයෙන් වක්‍ර කර ගන්න ඕන. මෙතන E කියලා නම් කර ගන්න. ඒ සිට පහලට පිදිරි කර ගැඹුර ලකුණු කරන්න ඕනි අඟල් 2ක් ඊපස්සේ අපි E1 කියලා නම් කරමු. ඒ සිට ඇතුළට අඟල් 1.5 ලකුණු කරමු. F කියලා නම් කර ගන්නවා. F සිට E1 දක්වා ඉදිරි කර ගැඹුරු අපි වක්‍රව හැඩ කරගමු. මේ ආකාරයට ඒ කර ගැඹුර. ඊට පස්සේ F සිට ඇතුළට අඟල් 2ක් ලකුණු කරන්න ඕනි. අපි එතන जी කියලා නම් කරගමු. ඉදිරිපස උරහිස තමයි අපි මාක් කරේ. ඊට පස්සේ B ඉඳලා ඇතුළට අඟල් 1.5 B සිට ඇතුළට අඟල් 1.5ක් ලකුණු කරමු. H කියලා නම් කරගමු. ඊට පස්සේ H සිට ඇතුළට අඟල් 2ක් මේ විදිහට අඟල් 2ක් ලකුණු කරලා I කියලා නම් කර ගන්න ඕනි. මේ පිටුපස උරහිස පිටුපසෙ B සිට පහළට ඒ අඟල් 2ක් ලකුණු කරමු අපි. B1 කියලා නම් කරගමු. ඊට පස්සේ අපි x සිට i දක්වා ගත්ත අඟල් 2 ඒ දෙකේ මැද ලකුණු කරගනි. මෙන්න මේ විදියට අපිට පේනවා ඇති මනින ආකාරය. අඟල් 2 මැද්ද අපිට අඟල් 1ක් ලකුණු කරලා අපි j
जे खेला इतना नाम करानों ने अभी ए सिटे जे दक्का मिन में विधि हटे या कर गानों ने जे सिटे इहलटर जे सिटे इहलटर अंगल एका हमारा अब बटे ए अंगल देखा अंगल एका हमारा अब कहमत या कार्य के लाखों कराने पुलवां मामा अंगल एका हमारा इगते ये के खेला नाम करेगा मु इट पासे आई सिटे जी दक्का ऐति दूर ए अंगल एके मैद अंगल बाग्यक इन्हें विधि हटे लाखों करला एम खेला नाम करेगा मु इट पासे ए सिटे एम ते रेखा वाक्य अंदर एम सिटे पहले टाट ए रेखा वापी दिक्कर गानों ने ए सिटे जे दक्वा अंदर विधि हटम ए सिटे एम दक्वा अंदर गात रेखा व एम सिटे पहले टाट ए विधि हटम अंदर गानों ने अत्कट रेखा व सकास कर गानी मट अब इट पासे एम इंदला मेरे रेखा व पहले टाट अंगल तूना हमारा अंगल तूना हमारक लाकुन करेगे ना एल केला नाम करेगा मु मैं अक्कटरे काव इट पासे वी एच के आई एल सिट जी दक्वा अपि हेड करेगा ना दाने अब इट पहासुआ कारे कटे ये हेड करेगा ना पुलवां मुलीम पेंसिल कीन हेड करेगे ना इट पासे अब इट पेन पैन किंग ऐंदर गाना पुलवां एक तमाय वड़ात पहासु इनमें मिन में विद्या टे वक्र करेगा नोन यापी आई सिटे एल दक्वा अभी अक्कटे गेम्बुरे तमा अंदीन ने हदाने में तनी दला इधरी टे मैंने उबटे फातरों में संधा मिमी से अटहाने तिरिये देख पे ना ऐंगा फिर मैं फातरों में खपागम मैं हूँ वासी तियान नवाश वेन्ने ने है मैं हूँ वासी हमें मेकअट मेकअट कर लाती है ना निसा नें प्रवेश में खपागा नोनी කාරයට කපලා අවසන් කරමු. ඔබට පේන මැති අපි කපා ගත්ත පතරම අපි දැන් නම් කරමු ඔබේ පහසුව සඳහා මම මේ විදිහට නම් කරන්නම්. මේ ඉදිරිපස නැම්ම ඉදිරිපස කර ගැඹුර. ඉදිරිපස කර ගැඹුර මේ අපි මාක් කරේ. ඊට පස්සේ ඉදිරිපස උර හිස මේ පේන්නේ ඔබට අත් කට आकार मम नीलपाट मल श्रद्धा एक देखट नमल रेद मैं मे आकार पत्र पास नम रेदी को नमट मे विद्यट तीयला नोवेना स्व पीन कर दी अब पेन मेती मे विद्यट पीन करलासान करगम अभी दें खपन हदाने रेद तीयला मैं मे विद्यट
දැන් ඔබට පේන මැටි අපි කපාගත්ත පතරුම මේ රෙදි කොටස අපි දැන් පින් අයින් කරන්න හදන්නේ ඊට පස්සේ මෙන්න මෙතන පිටුපසේ උරහිස අපි සඳහන් කරපු මේ රේඛාව දිගේ අපි රෙද්දේ මෙන්න මේ ආකාරයට අඳින්න විශේෂිත හැඩගවුමක් සකසන නිසා උරහිස වෙනස් ආකාරයකට තමයි අහන්න ඕනි රෙදි කොටස දිගහැරියාම ඔබට පේන මේ විදියට සම්පූර්ණ ගවුම දැන් ඔබට පේනවා ඇති අපි මාක් කරගත්ත කොටස මේ කොටස ඉදිරියට නමන්න ඕන නිසා තමයි අපි ඒ විදියට ඇඳගත්තේ මම ඔබට පෙන්නන්නම් පින් කරලා එන්න මේ ආකාරයට තමයි අපි අවසානයේ ගවුම පේන්නේ ඉන් වටේ අපි මහ ගන්න හදන්නේ මෙන්න මේ විදියට paper strips ඔබට වෙළඳපළේ ගන්න පුළුවන් ඒ paper strip එක අරගෙන මේ ආකාරයට ගවුම යටින් කන පිට පැත්තෙන් තියලා හරියට පින් කර ගන්න ඕනි ඇද නොවන විදියට paper strip එක තියලා අපි ගවුම වටේම design මැහුමක් මහ ගන්න හදන්නේ මම බීක්කු මැස්මක් තමයි මහන්න හදන්නේ पाविच्ची कराने मेन में विदेर तूड़ साहित कातुर දැන් අපි බලන්නේ මෙන්න මෙතන මේ බීක්කු මැස්ම කොයි ආකාරයටද කපා ගන්න කියලා මැස්ම කැපෙන්නේ නැති වෙන්න මේ විදියට මුළු ගවුමම කපා ගන්න ඕනි ගවුම වටේම අපි කපලා ඉවරයි අපි ඇතුළෙනුත් මේ විදියට paper strip එකේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ඕනි නූල් නොකැපෙන විදියට පරිස්සමෙන් කපා ගන්න මෙන්න මේ විදියට අපි පයිපින් පටියක් තමයි අල්ලන්න හදන්නේ උරහිස් අත්කට කර අපිට පේනවා ඇති පයිපින් පටිය අල්ලන ආකාරය පයිපින් පටි අල්ලලා අවසానයි දැන් අපි බලන්නේ මෙන්න මෙතන ඔබට මම ඉස්සෙල්ලා පින් කරලා පින්නපු ස්ථානය තමයි මෙතන අපි ඒ ස්ථානය මහ ගන්න හදන්නේ කෙටි මැහුමක් දා ගන්න ඕනි එතනට මෙන්න මේ විදිහට දෙපැත්ත මේ ආකාරයට මහ ගන්න ඕනි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට බේබි රිබන් පටි දෙකක් අරන් පිටුපස විවරය සහිත තැනට මේ ඔබට පේනවා ඇති. එතන මහ ගන්න ඕනි. අපි මේ මැෂින් එකේ මහන්නත් පුළුවන් නැත්නම් අතින් අල්ල ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔබට පේන්නේ. දැන් මේ විදිහට හදාගත්ත බෝ එකක් තියලා අලංකාර කරගන්න පුළුවන් ඔබට දැන් ඔබට පේන්නේ අපි නිමා කරගත්ත ලදරු ඇඳුම